धर्म श्रवणीय धर्म अनुश्रवणीय කියන්නේ දෙකක්. සීඩී එකක් අහලත් නිවන් දකින්න පුළුවන්. ඒකට කියනවා අනුශ්‍රවණය කියලා. කාළි කියන සිටු දියණිය අද මහා කාළී කියලා මහා බල සම්පන්න දිව්‍යාංගනාවක් ඉන්නවා දිව්‍ය ලෝකේ. සෝතාපන්න වෙච්ච උත්තමාවියක්. ඔන්න ඒ කාළී කියන්නේ ඒ කාලේ හිටපු සිටු දියණිය. මේ සිටු දියණියට තිබුණ පින්වතුනි එක්තරා මේ පුණ්‍ය ඉර්ධිය. පුංචි කාලේ Tamanට ලැබිච්ච පුණ්‍ය ඉර්ධිය තිබ්බ අමනුස්සයෝ කතා කරනවා මෙයාට ඇහෙනවා. චූලෝදර නෑ කවුද මට මතක නෑ මේ යක්කු දෙන්නේ මට මතක නෑ යක්ෂයෝ දෙන්න ඒක යක්ෂයෙ ගිහිල්ලා තථාගතයන් වහන්සේගෙන් බණ අහනවා බණ අහලා ඒ යක්ෂයා සෝතාපන්න ඵලයට පත් වෙලා එමින් ගමන් මේ යක්ෂය කියලා කිවි අර ඔය දල දෙක එහෙම ආපු කාලා නෙමෙයි යස්ස කියලා කියන්නේ කොහෙද යසස ඇති කිරිස කොහෙද ඉන්නේ චාතුම් මහා රාජික දිව්‍ය ලෝකේ මෙසමුනි දිව්‍ය රාජයා යටතේ ඉන්න කිරිස ඒ අය දේව කොට්ටාසය මලපෙරේතිය ගැන නෙමෙයි මේ කියන්නේ. ඉතින් මහා බල සම්පන්න යක්ෂ සේනාධිපතිවරු දෙන්නේ බොහොම යාළුව දෙන්න එක්කෙනෙක් ගිහිලා තථාගතයන් වහන්සේගෙන් සද්ධර්මයේ ශ්‍රවණය කළා සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඒ පත් වෙලා ඉවර වෙලා එයා ආපහු එන ගමන් මගදී අර යාළුවා මුණ ගැහෙනවා. ඒ මුණ ගැහුණානේ හරියටම මේ මුණ ගැහෙන්නේ කාළි කියන සිටු දිනේක වහලේ උඩ. ඒ උඩ තමයි ඒ දෙන මුණ ගැහෙන්නේ අහසේ. ඊට පස්සේ ඒක යක්ෂයෙක් අර යක්ෂයන්ට මේ කතන්දරේ කියනවා තථාගතයන් වහන්සේගෙන් අහගත්ත බණ ටික කියනවා මේ කියනකොට පින්වතුනි අර කාළි සිටු දිනියට තිබුණානේ පුණ්‍ය ඉර්ධිය අමනුස්සයෝ කතා කරන දේවල් ඇහෙන කාළි සිටු දිනිය උඩු මහන් තලයට වෙලා මේ කියන ටික අහගෙන හිටියා ආන් ඒ අහගෙන ඉඳලා සෝතාපන්න ඵලයට පත් වුණා ආන් ඒ දිව්‍යාංගනාව තමයි අද මහා කාළී කියන නමින් දිව්‍ය ලෝකේ ඉන්නේ සෝතාපන්න වෙච්ච දෙවි කෙනෙක් ඔන්නෝකට කියනවා අනුශ්‍රවණය කියලා. අනුශ්‍රවණය කියන්නේ තමන්ව මූලික කරගෙන නෙමෙයි සද්ධර්මයේ දේශනා කළේ. තව කෙනෙක්ව මූලික කරගෙන කරපු දේශනාවක් තමන් විසින් අහගෙන හිටියා. අන්න එහෙමත් නිවන් අවබෝධ කරන්න පුළුවන්. මිනිස්සු මගෙන් අහනවා CD තටි එහෙම නැත්නම් ඉන්ටර්නෙට් එකේ කියන ඒවා අහලා නිවන් අවබෝධ කරන්න පුළුවන්ද කියලා. ඒකාන්තයෙන්ම පුළුවන්. කාලි සිට දිනෙන්න පුළුවන් වුණා නම් කාලි සිට දිනේ වෙනුවෙන් කියපු බණ නෙමෙයිනේ. නේද? එතන කාලෙ සිට දිනෙන්න පුළුවන් වුණා නම් Tamanටත් මේක පුළුවන් වෙනවා. නමුත් ඉතින් දේශකයන්ද වහන්සේ නමක් ඇවිල්ලා සද්ධර්මයේ දේශනා කරද්දී පුළුවන් තරම් ඉදිරියට ඇවිල්ලා බණ අහන එක තමයි හොඳ. මොකද ඔබගේ මුහුණු වලින් තේරෙනවා එතකොට මේ කියන පුද්ගලයාට මේ කෙනාට මේ සද්ධර්මයේ අවබෝධ වෙනවද නැද්ද කියලා. එතන අවබෝධ වෙන්නේ නැහැ වගේ නම් මොකද කරන්නේ? තවත් උදාහරණයක් අරගෙන ඒ දේ පැහැදිලි කරන දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒක තමයි ක්‍රමවේදය. ඉතින් හැමදෙස්සම පින්වත්නි මම මේ සද්ධර්ම දේශනාව පටන් ගන්න ඉස්සෙල්ලා ඔබට කියන්නේ කරන දේවල් හරියට කරන්නේ.